Startup 2021. Vasare visishtatama tarana vyavasayaka swayana Derana Startup 2021. Rata godanagime sihine habayana tawat visishta vyavasayakayan tidenek tama vyavasayakatta hakiyawa oba weta genenna adat soodanam. Drone mehiyum takshanen samaje gatalu rasakata visandum genena Tarindu Suraj. Politiing menuwata parisara hitakame nishpadanayak genena Nipun Bambaragama. Pashu sampath kshetre diunuwata vishesha nishpadanayak sidu karana Chammuduvel Kajan. Me visishta tarana vyavasayakayange vyavasayakatta hakiyawa naramana prekshaka obata puluwan obage SMS manapaya own win win laba denna. Own Tidena Atherin, Ihalam SMS Manape Labagana, Tarankarua, May Tarangin, Idriate Ame, Avastava, Himikaraganava. Esenam, May Tarno Viosak Yange, Viosak at the Hekiava Naramima Sandaha, Api Yomuimu. Derana Startup 2021. Derana Startup 2021. Vasare Visitama, Tarno Viosakasua, Ratavatana Gamanedi, Upper Tavat, Tarno Viosak Kandama, Munagahenava, Basna Hirpalate, Kadavatanagare. Loke දිනෙන් ඉදිරියට යන තාක්ෂණයත් එක්ක ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් රටේ සමාජ ගැටලු බොහෝමයකට විසඳුම් හොයන තරුණ ව්‍යවසාය කණ්ඩායමක් අපට හමු වුණා. මේ ඉන්නේ තරඳු ඇතුළු කණ්ඩායම. අයිබෝන්. අප බලමුද වැඩ කටයුතු කොහොම සිද්ධ වෙන්නේ කියලා. තරින්දු සුරජ් ඇතුළු කණ්ඩායම ස්ටාර්ට්අප් තරඟයට සම්බන්ධ වන්නේ තාක්ෂණික ව්‍යවසායකයන් ලෙසයි. Drone Yana Kratmaka Karavima Sadaha Mehum Paddhati Nirmani Kirim Onge Vivasaikat Vishetrai Mama Yojanekan SRQ Robotics Kin Ayatane Api Derana Startup 2021 Kina Tarangeti Dripat Kalatin a multipurpose autopilot system. I think drone Takshanekatamahina the Loke Itama Lokumakat Tatina industry එකක් මේ drone තාක්ෂණය කියන්නේ. ඉතින් අපි SRU Robotics ආයතනයේ විදිහට දැනට ලෝකේ රටවල් කීපයකට මේ drone යන නිෂ්පාදනය කරනවා. මේකෙදි drone යන අපි දන්නවා ප්‍රධාන වශයෙන් යොදා ගන්න පුළුවන් industries වර්ග කීපයක් තියෙන එකක් තමයි මේ package delivery. ඒ වගේම healthcare ඊට අමතරව wildlife monitoring, search and rescue operation මේ වගේ industries ගණනා ශේෂ්ඨ ගණනාවකටම මේ drone තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ autopilot system එක. ඒ කියන්නේ drone සඳහා පාවිච්චි කරන්න පුළුවන් brain එක කෘතිම බුද්ධියක්. ඉතින් මේකෙන් අපිට පුළුවන් මේ කෘතිම බුද්ධිය ඕනම drone යානාවකට සම්බන්ධ කරලා අපිට අදාළ ශේෂ්ත්‍රයේ තියෙන කාර්යයන් ඉටු කර ගැනීම සඳහා. තරින්දු තම ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ඇති ගැටලු ගණනාවකට විසඳුම් යෝජනා කරනවා. බහන්ඩ ප්‍රවාහණය ගලවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම විශාල සමාජ ගැටලුවක් වී ඇති අලි මිනිස් අර්බුදයටද විසඳුම් ඊට ඇතුළත්. අපි උදාහරණයක් විදියට බාණ්ඩ ප්‍රවාහණය කියන්නේ ඩිලිවරි කියන ශේෂ්ත්‍රය ගත්තොත් මේකෙදි ඇත්තටම ලෝකේ දැනට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ සම්පූර්ණම ඔටොනොමස් ෆීචර්ස් තියෙන. ඒ කියන්නේ තමන් බාණ්ඩේ drone එකට දීලා දෙන්න ඕන ස්ථානය සලකුණු කරාට පස්සේ කිසිම අපේ මැදිහත් වීමකින් තොරව මේක ස්වයංක්‍රීයව එතෙන්ට යන තාක්ෂණයක් තමයි දැන් ලෝකේ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් අපි මෙතනදී ඉම්ප්ලිමන්ට් කරන්නේ එහෙම තාක්ෂණයක්. එතකොට මේකෙදි මේ වැඩි වෙන ඩිමාන්ඩ් එකත් එක්ක අපිට හැකියාව ලැබෙනවා එක සැරේ drone යාන 10 ගාන පාලනය කරන්න. තම නිර්මාණ විලුවෙන් ඇමරිකාව ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ජාත්‍යන්තර ඇගයීම් ලබා ඇති තරුණ පවසන්නේ තම ඩ්‍රෝන යාන ව්‍යාපෘතිය රටේ දියුණුවට දායක කරගත හැකි අතරම ඒ මගින් විදෙස් වෙළඳ පොළත ජයගත හැකි බවයි. අද වෙද්දි ලංකාවේ මේ ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකාර්මික කියන ශේෂ්ත්‍රයට මේ ඩ්‍රෝන යානා යොදා ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මම හිතන්නේ මේකත් එක්ක ලංකාවට මේ ඩ්‍රෝන යානා පිටරටින් ගෙන්වීම නිසා ලංකාවේ තියෙන ජාතික ධනය සෑහෙන පිටරට යනවා.
ඉතින් මං හිතන්නේ අපේ මේ උත්සාහය තුලින් මේ ධනය සෑහෙන විදිහට ලංකාවට ලිතුරු කරගන්න පුළුවන් මොකද අපේම තාක්ෂණයක් අපි නිෂ්පාදනය කරන්නේ අපේ රටේ ඒ වගේම විදේශ සෙල්ලම් වලට මේක හඳුන්වා දීලා විදේශ ආයෝජන සහ විදේශීය මුදල් අපේ ලංකාවට ලබා ගැනීම හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආපදා විලඳ ක්ෂේත්‍රයන් තුල පළදායි ලෙස ද්‍රෝණ මෙහෙයුම් සිදු කිරීමේ තරඳුගේ ව්‍යාප්තිය බලගැන්වීම සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ට ව්‍යවසායකයෙක් දෙරණ ස්ටාර්ට්අප් සමග සම්බන්ධ වනවා. ගුවන් සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතනයක් වන සිලෝන් ඒරෝනොටිකල් සර්විසස්හි සභාපති සම්පත් රණවීර මහතා තරින්දු සුරාජ් සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත් කිරීමේ වගකීම දරමින් ඔහුගේ ව්‍යවසායකත්ව උපදේශක ලෙස කටයුතු කරනවා. ෆොටෝග්‍රැෆි වලින් එහා ගිය මැපින් ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට පවර් ග්‍රිඩ් ඉන්ස්පෙක්ෂන් මේ වගේ මිලිටරි සෑහෙන සෙක්ටර්ස් ගොඩක දැන් ඩ්‍රෝන් කියන තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම ඇමරිකාව වගේ ගත්තොත් මේ වෙද්දි 13 බිලියන් ඉන්වෙස්ට් කරලා තියෙනවා මේ ඩ්‍රෝන් තාක්ෂණය සඳහාම. ඉතින් එතෙන්දී ලංකාවේ මේ ඩ්‍රෝන් තාක්ෂණය කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක සහ මේකේ තියෙන වැදගත්කම කොහොමද සොසයිටි එකක් ඇතුළට අරන් යන්නේ සමාජයක් ඇතුළට අරන් ගිහිල්ලා මේක ඩිවලොප් කරන්න කියන පාර්ට් එකේ තමයි අපි තරිදුත් එක එකතු වෙන්නේ. මාකට් එකේ සස්ටේන් වෙන්න නම් අපි මොනවද ගත යුතු ක්‍රියාමාර්ග කියලා. ඒ සඳහා කළ යුතු වැඩ කටයුතු තමයි මම තරිඳුට උපදෙස් දෙමින් කරගෙන යන්නේ. තරිඳු ඇතුළු කණ්ඩායම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් රට තුළ විප්ලවීය වෙනසක් සිදු කරතයි ඔබ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් ඔවුන්ව ඉදිරියටම රැගෙන යන්න. කරන්න තියෙන්නේ DS හිස්තැනක් අංක 4 යොදා 99.2ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කරන්න. සමාජය වෙනස් කරන අලුත් රැකියා උත්පාදනය කරන රටේ ආර්ථිකය ගොඩනගන තරුණ ව්‍යවසායකයන් 30 දෙනෙක් දරණ ස්ටාර්ට්අප් 2021 අපි ආවේ තවත් එක් තරුණ ව්‍යවසායකෙක් සොයාගෙන සබර ගමුවේ දරණියගලට. ලංකාවේ දවසකට කෑම ඔතාගෙන එන පොලිතින් ලංෂීට් කීයක් විතර පරිසරයට එකතු වෙනවාද? ඒක මහා පරිසර ප්‍රශ්නයක්. ඒ වගේම පාරිසරික තර්ජනයක්. ඒකට විසඳුමක් හැටියට ඉතා ඉක්මනින් දිරාපත් වෙන ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ලංෂීට් එකක් නිර්මාණය කළ තරුණ ව්‍යවසායකයෙක් වාගෙනයි අපි ආවේ. මේ නිපුන් අයිබුවන්. අපි යන්න කර්මාන්ශාලාවට. බඹරගම පරිසර හිතකාමී නිෂ්පාදනයක නිරතවර තරුණ ව්‍යවසායකයෙක්. ඔහු තම නිෂ්පාදනය ගෙන එන්නේ පොලිතීන් ලන්ච් ෂීට් සඳහා විසඳුමක් ලෙසයි. අපේ ආයතනයේ නම ඔමෙක්ලන් ස්ටෝ. අපේ ආයතනයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ කඩදාසි සහ කාඩ්බෝඩ් හදන එක. අපි මේකට භාවිතා කරන්නේ පසුවස්සන කොටස්, ඒ කියන්නේ කෙසෙල් කඳ, තනකොළ, බඩවිරිං කොළ, ඒවත් පිදුරු වගේ ඒවා. ඒවත් තනිකර පරිසර හිතකාමී ද්‍රව්‍ය. ඊට පස්සේ ඒවායින් හදන කොළත් වෙන්නේ පරිසර හිතකාමී ද්‍රව්‍ය. මේවා ඉතින් අපි පොලිතින් වෙනුවට ආදේශක, පොලිතින් ප්ලාස්ටික් වෙනුවට ආදේශක. ඒ කියන්නේ පොලිතින් බෑග් එක වෙනුවට, යෝගට් කප් එක වෙනුවට, රිජිෆෝම් ප්ලේට් එක වෙනුවට, ඒ වගේ දේවල් වලට ආදේශක තමයි මේවා වෙන්නේ. ඉතින් මේවායින් පරිසරයට කිසිම හානියක් නැහැ. ප්‍රධාන සෞඛ්‍ය සහ පරිසර ගැටලුවකට විසඳුම් ගෙන එන අතරතුර ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ඇති කර දීමටද නිපුන් කටයුතු කරනවා. පරිසරයට අහිතකර ලෙස බලපාන පොලිතින් සඳහා තිරසර විසඳුමක් ලබා දෙමින්
තම ව්‍යවසායකත්වයේ ඉදිරියට ගෙන යාම නිපුන්ගේ අරමුණයි. මෙම වැඩපිළිවෙල ලංකා පුරා තැන් කීපයක අපි ගොඩනගලා ලංකාවට ලංකාවේ පොලිතින් ප්‍රශ්නෙට විසඳුමක් ගෙන එන්න තමයි ඉස්සරහ අවුරුදු වලදී බලාපොරොත්තුව. ඊට අමතරව අපි නිෂ්පාදන තව වැඩි දියුණු කරලා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිපුන්ගේ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා ප්‍රවීණ අලෙවිකරණ උපදේශකෙක් දෙරණ ස්ටාර්ට්අප් සමග සම්බන්ධ වෙනවා. නිපුන්ගේ ව්‍යවසායකත්වයේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් ඔහුගේ ව්‍යවසායකත්ව උපදේශක ලෙස කටයුතු කරනවා. මේ ලන්ච් ෂීට් එක ආයේ රීයූස් කරන්න පුළුවන්. ආයේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔහුගේ ඒ නිර්මාණය අපිට ලංකාව විතර නෙමෙයි, ඒ කියන්නේ වෙන රටකට වුණත් ගෙනියන්න පුළුවන් තත්ත්වයක ප්‍රොඩක්ට් එකක් ඔහු හදලා තිනවා. අපි ඒ තත්ත්වයේ ප්‍රොඩක්ට් එක දැන් ගෙනල්ලා තිනවා. ඒත් එක්කම අපි ඒ ලන්ච් ෂීට් එකෙන් පටන් ගත්ත එක එතනින් නැවතුනේ. අපි දැන් හදලා තිනවා බෑග් එක. නිපුන්ගේ මේ නිෂ්පාදන පෙළ පොලිතින් ප්ලාස්ටික් වලට හොඳ ආදේශකයක් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් නිපුන් වගේම නිෂ්පාදන පෙළ ඉදිරියටම රැගෙන යන්න. එහෙනම් DSS නම් අංක 1 යොදා 99.2ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකි තාක් SMS කර ඔහුව ඉදිරියටම රැගෙන යන්න. Derana Startup 2021 ව්‍යවසායකත්වයෙන් උතුර දකුණ යා කරන සහජීවනයේ පාලම ගොඩනගන්ට යන ගමන මේ දෙරණ ස්ටාර්ට්අප් 2021. අද අපි ඉන්නේ කෙලිනොච්චියේ. සත්වාහාර නිෂ්පාදනයේ පශු සම්පත් ශේෂයට වගේම ප්‍රදේශයේ ගොවීන් නගා සිටුවීමට තම ව්‍යවසායකත්ව දැනුම මෙහෙවන තරුණ ව්‍යවසායකෙක් මුණ ගැහෙන්න අපි ආවේ කෙලිනොච්චියට. මේනි කජන්. කජන් අයිබුවන් වනක්කම්. ෂන්මුගවීල් කජන් පශු සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් දායක වන තරුණ ව්‍යවසායකයෙක්. ඔහු කිරි ගවයින් සඳහා විශේෂිත පෝෂදායි සත්ව ආහාර නිෂ්පාදනයෙහි නිරත වනවා. வந்து ஆரம்ப கட்டத்தில் வந்து ஒரு சிமோல் பாமரா வந்து மாடுகளை வளர்த்து பால் வந்து கொடுத்து கொண்டு வந்தேன். இந்த மாடுகளை வளர்த்து கொண்டிருக்கே தான் மாட்டின தீவன பற்றாக்குறையை வந்து எனக்கு ஒரு பெரிய பிரச்சனையாக இருந்தது. இதுக்கு மாட்டு வழி என்ன செய்யலாமான்னு யோசித்து அதில் வந்து நாங்களை வளர்த்த புல்லை வந்து வெட்டி கொண்டு வந்து கட் பண்ணி பெரலில் அடைச்சி சைலேஜாக வந்து எங்களை மாட்டுக்கு வந்து வழங்கி கொண்டிருந்தேன். இதனால் வந்து இதில் பயணம் வந்து எங்களை மாட்டுக்கு போட்டு போட்டதால் எனக்கு அதில் ஒரு பெரிய ஒரு வித்தியாசம் வந்து இருந்தது. இப்போ இதை அறிஞ்சு கொண்டு இப்போ தீவன பற்றாக்குறைக்கு ஒரு மாட்டு வழி கிடச்சிருச்சுன்ற சந்தோஷத்தில் வந்து இந்த சைலேஜை வந்து உற்பத்தி செய்து பெரிய அளவில் செய்து நாங்கள் மட்டும் இல்லாமல் வெளியில் ஃபார்மஸுக்கும் வழங்கி பால் உற்பத்தியை கூட்டி இப்போ கூட்டி ஒரு இதாக கொண்டு போகலாம்ன்ற ஒரு எண்ணம் வந்து எனக்கு வந்தது. கஜன் தமிழ் சத்வ ஆஹார நிஷ்பாதனிய மகன் ஸ்ரீலங்காவே தியர்கீர் நிஷ்பாதனிய இகல நங்கிவிட ඍජුවදායක වෙනවා. තම සත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හරහා ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටද කජන් දායක වෙනවා. ඔහුගේ බලාපොරොත්තුව තම නිෂ්පාදන පරිමාව ඉහළ නැමීම තුළින් රටේ පශු සම්පත් ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීමයි. என்னன்னு சொன்னால் பார்த்தீங்கன்னா இப்போ மிஷினரிகளை வந்து ஓட்டோவாக மாற்றுறப்பேன். ஓட்டோவாக மாதிரி பெரிய ஃபேக்ட்ரியாக கட்டி இப்போ அங்கே வேலை நடந்து கொண்டிருக்கு. இப்போ அதை வந்து ஓட்டோவாக வந்து இப்போ டபுளாக ரிவில் ஆக்கணும். இப்போ 1 லட்சம் கிலோ அடிக்கணும்னு சொன்னால் ஃபியூச்சரில் வந்து அதை 3 லட்சம் கிலோ அப்படி மாற்றணுன்ற ஒரு ஐடியா இருக்குது.
அதையும் செய்தால் எவ்வளோ அடிக்கிறோனோ அந்தளவுக்கு எனக்கு மார்க்கெட் வந்து இருக்குது, போதிய அளவு இருக்குது. அதனால் பயப்பட தேவையில்லை. இதை எந்தளவு பெரிய கொண்டு போனால் அந்த நம்பிக்கையில் வந்து ஃபியூச்சர் பிளானை வந்து பெருசாகலான்ற எதிர்பார்ப்போடு இருக்கிறாங்க. ಖಜನ್ಗೆ ಸತ್ವ ಆಹಾರ ನಿಷ್ಪಾದನಾ ಕ್ರಿಯಾವಳಿಯ ಇಹಳ ನಗ್ವೀಮ ಸದಾ ವಿಶಿಷ್ಟ ವ್ಯಾಪಾರ ಉಪದೇಶಕೇಕ್ ದಿರಣ ಸ್ಟಾರ್ಟ್ಅಪ್ ಸಮಗ ಸಂಬಂಧವನವಾ ಯೂತ್ ಬಿಸ್ನೆಸ್ ಶ್ರೀಲಂಕಾ ಆಯತನೆ ಪ್ರಧಾನ ವಿಧಾಯಕ ನಿಲ್ಧಾರಿ ಕುಮಾರಗುರು ವರ್ದರಾಜ ಮಹತಾ ಖಜನ್ ಇಹಳ ವ್ಯವಸಾಯಕೇಕು ಬವಟ ಪತ್ಕಿರೀಮೇ ಅರಮುಣೆ ಊಗೆ ವ್ಯವಸಾಯಕತ್ವ ಉಪದೇಶಕ ಲೆಸ ಕಟಯುತು ಕರಣವಾ. ලංකාවේ අපි ඉන්න තත්ත්වය දැන් අපි අපෙම්ම කෑම අපෙම්ම කීරි අපෙම්ම ඇග්‍රිකල්චර් මේවා කරන්න ඕනේ මොහොතකින් ලංකාව තියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදක කරන්න ඕනේ, අපි අපෙම්ම දේවල් නිෂ්පාදක කරන්න ඕනේ. ඒ වගේ බලනකොට ගර්ජන්ගේ බිස්නස් එක ලංකාවට හරි වැදගත්ම දෙයක්. අනිත් එක ඔක එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි දෙයක්. මේක ඇවිල්ලා වෙනම ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න පුළුවන් බිස්නස් එකක්. ස්ටාර්ටප් එකක් මෙතන නතර වෙන්නේ නැහැ. මම කියන්නේ නැෂනල් විදිහට මේක වෙලා සාක්කයකට ගිහිල්ලා ඊට පස්සේ යාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මෙන්ටරින් සපෝට් එකත් එක්ක යා ඉන්ටර්නැෂනල් යන්න පුළුවන් විදිහට තියෙන බිස්නස් එකක්. අනිත් එක ඩිමාන්ඩ් එකේ මේක අඩු වෙන්නේ. ප්‍රදේශයේ ගොවින් නගා සිටුවමින් සත්වාහාර නිෂ්පාදනයේ ඉදිරියට යන්න උත්සාහ කරන මේ ධීරිය තරුණයාට ඔබ කැමති නම් ඔබට පුළුවන් ඔහුව මේ තරඟයේ ඉදිරියටම රඟගෙන යන්න. එහෙනම් DSS තනක් අංක 12 යොදා 99.2 ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකි තාක් SMS කර ඔහුව ඔව් මේ තරුණයන්ගේ ව්‍යවසායකත්ව හැකියාව මගින් රටක් සමාජයක් වෙනස් කරන්න ගොඩනගන්න පුළුවන් වේයයි ඔබ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් ඔබ කැමැතිම තරුණ ව්‍යවසායකයා වෙනුවෙන් ඔබගේ SMS මනාපය යොමු කරන්න. අද සිට එළමෙන බ්‍රහස්පතින්දා රාත්‍රී 12 දක්වා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබ කැමැතිම ව්‍යවසායකයාට ඔබගේ SMS මනාපය ලබා දිය හැකි. ඒ අනුව මේ තිදෙන අතරින් ඉදිරියට ගමන් කරන ජයග්‍රහකයා කවුද යන්න ලබන සතියේ අපි ඔබට කියන්න සූදානම්. Derana Startup 2021 රට ගොඩනගන ව්‍යවසායක වීමේ තම සිහිනේ හඹා යන තරුණ ව්‍යවසායකයන් තිදෙනෙක් අපි ඔබට ගිය සතියේ ඉදිරිපත් කළා. ඔවුන් තිදෙන අතරින් අවසාන දස දෙනාගේ වටයට තේරිපත් වන්නේ කවුද? තීරණය ලබා දෙන්නේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපයෙන්. අප සූදානම් ඒ සඳහා යොමු වන්න. ගිය සතියේ තම ව්‍යවසායකත්ව හැකියාව ජනතාව අතරට ගෙන ගිය ඒ තරුණ ව්‍යවසායකයන් තිදෙනා අප සමග සිටිනවා. ජනතා මනාපය අනුව ඔවුන් තිදෙන අතරින් ජයග්‍රාහකයා කවුදයි කියන්න අප සූදානම්. දරුවන්ගේ අධ්‍යාපනයේ පහසුව සඳහා තාක්ෂණික විසඳුමක් ගෙන එන ඩිලංක සංචය. මුළු තැන්ගේ විප්ලවයක් සිදු කිරීමට සූදානම් වන මේනක කීර්ති. කෘෂි ශේෂ්ත්‍රයේ ශ්‍රමහිගයට සාර්ථක පිළතුරක් ගෙන එන තුසිත ජයනාත්. ඔබ තිදෙනා ඇත්තටම විශිෂ්ට ව්‍යවසායකයන්. තම පරිසරයේ තම සමාජයේ තියෙන ගැටලුවලට තම ව්‍යවසායකත් හැකියාව විසඳුම් හොයන උඩුගම් බලා යන තරුණය. ඔබ තිදෙනාගේ ව්‍යවසායකත් හැකියාව වෙනුවෙන් රටේ ජනතාව මේ වන විට තම මනාපය ලබා දී අවසන්. යනුව වැඩිම මනාපය ලබාගත් ව්‍යවසායකයා අවසාන දස දෙනාගේ තරඟ වටය නියෝජනය කිරීමට අවස්ථාව හිමි කර ගන්නවා. එම නැත්තං අද දවසේදී ජයග්‍රහණය හිමි කර ගන්නවා. යනුව ඔබ තිදෙනා අතරින් අද දවසේදී ජයග්‍රහණය ලබන්නේ එම නැත්තං අවසන් දස දෙනාගේ තරඟ වටය නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමි කරගන්නේ ඩි ලංක සංජය ඔබද? එමත් නැත්නම් මේනක කීර්ති ඔබද? එහෙමත් නැත්නම් තුසිත ජයනා ඔබද? මේ වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා අවසන් දස දෙනාගේ තරංගය සඳහා ඉදිරියට යන්නේ කවුද? මම සූදානම් ජනතාව ලබා දුන් තීන්දු තීරණ මනාප ප්‍රකාශයට පත් කරන්න. ඔබ තිදෙන අතරින් අද දවසේදී ජනතා මනාපය අනුව
අවසන් දස දෙනාගේ තරග වටය නියෝජනය කරන්නේ. එමනතම් අද දවස්සේදී ජයග්‍රහණය ලබා ගන්නේ මේනක කීර්ති ඔබ! ඔබයි ජයග්‍රහණය ලබා ගන්නේ අද දවස්සේදී අවසන් දස දෙනාගේ තරගවටය නියෝජනය කිරීම සඳහා. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. අද දවසේදී ජයග්‍රහණය හිමි කරගන්නේ මේනක කීර්ති. ඔබ 5000ක් තරංකරුවන් අතරින් අවසාන 30 දෙනාගේ වටය දක්වා ඇවිල්ලා සාර්ථක ගමන් මගක අවසාන දස දෙනාගේ තරග වටය නියෝජනය කරන්නට සුසුකම් ලැබුවා. මේ ව්‍යවසායකත්ව ගමන් මග සම්බන්ධව ඉදිරි අනාගතයේ බලාපොරොත්තු සම්බන්ධව යමක් කියන්නද? අපි කියමු. දැන් කුඩා ව්‍යාපාර සංගමස අන්තර සහ දෙරණ නාලිකාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. කුඩා ව්‍යාපාර සංගමයෙන් අපිට දීපු තල්ලුවත් එක්ක සුදීර සර් ඇතුළේ කාර්ය මණ්ඩලයෙන් ඊට පස්සේ දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා යූ ලීඩ් එකත් එක්ක මේ කරපු වැඩෙන් අපි දැන් අපේ ව්‍යාපාර මෙහෙම කරනවා නව නිපැයුම්කරුවෝ හැදීගෙන ව්‍යවසායකයෝ කියලා ඇත්තම රටක් හරියට දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපිට දෙරණේ මේ කරපු දෙයින් අපි 5000 ගානකින් මේ තැනට එනකොට ඒකෙන් ටික අපිව දැනගන්න ගත්ත රටේ තොටේ මිනිස්සු ලෝකයක් දැනගත්තා යූ ලීඩ් එක හන්ද. එතකොට මේ ඒ විදිහට අපි ටික ඇවිල්ලා දැන් අවසන් 30 දෙනාටත් ඇවිල්ලා දැන් එතනින් දැන් එතනින් 30 යන්න දැන් මේ හැමදේම ලැබුණේ මේ කියපු අංශ තුනෙන්. ඒ කියන්නේ දෙරණ නාලිකාවයි කුඩා ව්‍යාපාර සංගමයන්සේ යූ ලීඩ් කියන සංවිධානය නිසා. ඉතින් අපි මමත් ඇතුළු අපි අනිත් හැමෝම තව අවුරුදු 10කින් 15කින් රටේ හොඳ ව්‍යවසායකයෝ කියලා මට විශ්වාසයි. ඉතින් අපි යන ගමන් මඟ තව තවත් අලුත් දේවල් එකතු කරගෙන රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන අපිට ඕනේ මේ ගමන තව ටිකක් ඉක්මනට ඉස්සරහට ගිහිල්ලා අපේ රටත් දැන් 3%ක් තියෙන ව්‍යවසායකත්වය 6-7%ක්වත් වෙන තැනකට ආවනම් ඇත්තටම අපේ රට හොඳ තැනකට එනවා. ඒකට මමයි මේ මගේ යාළුවෝ දෙන්නයි අපි ඔක්කොම උත්සාහ කරන්න එතෙන්ට යන. ඒකට ගොඩාක්ම ස්තුතියි දෙරණ නාලිකාවට සහ කුඩා ව්‍යාපාර සංගමයන්ට යූඩිට් සංවිධානයට හැමෝට. ඔබ ගොඩක් දේවල් ප්‍රකාශ කළා. ඔබට අපේ ස්තුතිය පළ කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබට. ඉදිරි අනාගත වෙනුවෙන් අපි සුබ පතනවා. Derana Startup 2021 ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායක ප්‍රජාවක අභිමානවත් සම්ප්‍රාප්තිය බලගන්වන ටෙලිවිෂන් රියැලිටි ගවේෂණය මේ දරණ ස්ටාර්ටප් 2020.